Hello, my dear children and my dear friends. How are you? I know you all are at home safely these days. Today I came to meet you with my new video. Today I am going to do adjectives with you. Mama, ada oyalata aluth lesson ekak karanna aave. Ada mage lesson ekak adjectives. Mama, ogolanta mage palawena video ekedi kiwwa ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා කියලා වචන කාණ්ඩ හතරක්. ඒවා මම කිව්වා word classes, nouns, verbs, adjectives and adverbs. මම මගේ පළවෙනි සහ දෙවෙනි වීඩියෝ දෙකේදී ඕගොල්ලන්ට කියලා දුන්නා nouns and verbs ගැන. ඊළඟට තුන්වෙනි වීඩියෝ එකේ මම කරා මේ පළවෙනි සහ දෙවෙනි වීඩියෝ දෙකේ summary එකක්. මම හිතන්නේ ඕගොල්ලන් එක බලන්න ඇති, බැලුවේ නැත්තම් ඔබලා මේක බලන්න. මගේ පළවෙනි සහ දෙවෙනි තුන්වෙනි වීඩියෝස් ඒ තුනම බලන්න. එතකොට ඔයගලන්ට මේ ලෙසන් එක හොඳට තේරෙවි. මම අද කරන්න යන්නේ ඔයගලත් එක්ක ඇඩ්ජෙක්ටිව්ස්. මේ මම අද කරන ලෙසන් එක ඕලෙවල් ළමයින්ටත් ගැලපෙන ලෙසන් එකක්. This video is suitable for the O-level students also. එතකොට adjectives කියන එකේ what is the single term of adjectives? adjectives කියලා කියන්නේ නාම විශේෂණ පද. නාම විශේෂණ. ඉතින් මේ නාම විශේෂණ පද ගැන ඉගෙන ගන්න නම් ඕගොල්ලන් නාම පද ගැන ඉගෙනගෙන තියෙන්න ඕන. මගේ පළවෙනි වීඩියෝ එකේ තමයි මම නාම පද ගැන එහෙම නැත්නම් nouns ගැන කරේ. එතකොට adjective එකකින් අපි කරන්නේ noun එකක් විස්තර කරන එක. When we want to describe a noun, we use an adjective. අපි බලමු noun එක. බලන්න boy කියන noun එක. මේ තියෙන noun එකක්. මම එදා කියලා දුන්නා ඔයගොල්ලන්ට noun එකක් කියලා කියන්නේ ඕනෑම දෙයකට කියන නම. එතකොට අපි මේ boy කියන noun එක ගනිමු. මේ boy කියලා කිව්වම එක සැරේට අපිට හිතා ගන්න බෑ මොන වගේ boy කෙනෙක්ද කියලා. අපිට පුළුවන් මේ බෝයිව we can describe. අපිට මේ බෝයිව විස්තර කරන්න පුළුවන් මොන වගේ බෝයි කෙනෙක්ද? උස බෝයි කෙනෙක්ද? මහත බෝයි කෙනෙක්ද? ඒ වගේ අපිට මේ බෝයිව විස්තර කරන්න පුළුවන්. බලා ගන්න. දැන් මේ බෝයි කියන එකට අපිට දාන්න පුළුවන් tall boy. tall boy. උස පිරිමි ළමයි. Short boy, කොට පිරිමි ළමයි. Good boy, හොඳ පිරිමි ළමයි. Clever boy, දක්ෂ පිරිමි ළමයි. Kind boy, කරුණාවන්ත පිරිමි ළමයි. අන්න ඒ වගේ මේ boy කියන noun එක විස්තර කරන්න අපිට මෙන්න මේ වචන කීපයක්ම පාවිච්චි කරන්න පුළුවන් ඒව තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් tall boy, fat boy, short boy, good boy, clever boy, kind boy. ඔය වගේ මේ boy කියන noun එක විස්තර කරන්න අපිට ගන්න පුළුවන් මෙන්න මේ නාම විශේෂණ පද. මේ නාම විශේෂණ පදවලට තමයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ adjectives කියලා. adjectives. එතකොට ඕගලන් මතක තියාගන්න නාම විශේෂණ පදයක adjective එක ලියන්නේ noun එකට කලින්. We have to write the adjective first. Then we have to write the noun. Like this. Tall boy. Kind boy. Like that you have to write the adjective first. Tall boy, kind boy, again fat boy, clever boy. ඒ විදිහට ඔයගලන්ට adjective එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන tall boy කියන එකේ boy කියන්නේ noun එක. මේ noun එක විස්තර කරන්න අපි පාවිච්චි කරනවා tall කියන adjective එක. ඕනම noun එකක් විස්තර කරන වචනයකට අපි කියන්නේ adjective එකක් කියලා. Shall we look at another example?
flower කියන noun එක. මේ flower කියන noun එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් adjectives බලමු. Beautiful flower. Small flower. Big flower. Red flower. Yellow flower. දැන් මේ flower කියන noun එක විස්තර කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් adjectives තමයි beautiful කියන්නේ එක adjective එක. Small flower, big flower, red flower, yellow flower ඔය වගේ. ඒකත් අපි ලියන්නේ මෙහෙම අපි හිතමු ලස්සන මලක් කියන්නේ beautiful flower. Beautiful flower. රතු මලක් කියලා අපිට කියන්න ඕන නම් අපි කියනවා red flower. ඔය විදියට තමයි adjectives පාවිච්චි කරලා අපි noun එකක් විස්තර කරන්නේ. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති ඕනම noun එකක් විස්තර කරන්න අපි නාම විශේෂණ පදයක් පාවිච්චි කරනවා. ඕනම noun එකක් විස්තර කරන වචනයකට අපි කියනවා නාම විශේෂණ පදයක් කියලා. ඒ කියන්නේ adjective means what is the english term is adjective. Now look at these sentences. Give me some water. My first sentence is give me some water. Then metana water kiyana noun ekak metana noun ekak thamai water. Me noun ekak apita vistara karala tiyenne some water kiyala. Some water. Etakota metana the adjective is some. Water kiyana noun ekak vistara wenawa some kiyana word ekin. Ehenam metana some kiyana ekak adjective එකක් වෙනවා. Here in my second sentence he has much money. Here අපි money කියන noun එක ගත්තොත් මෙතන මේ money කියන noun එක විස්තර වෙනවා much කියන word එකෙන්. එහෙනම් much කියන එක adjective එකක් වෙනවා. Then many people attended the meeting. Many people attended the meeting. අපි මෙතන people කියන noun එක ගත්තොත් people කියන noun එක මෙතන විස්තර වෙලා තියෙන්නේ many කියන word එකෙන්. Many people. එතකොට අපිට මෙතන many කියන word එක adjective එකක් විදියට ගන්න පුළුවන්. Then he came second in the class. Here second is the adjective. Second. Every man is bound to protect the nature. Every man is bound to protect the nature. හැම පුද්ගලයෙක්ම පරිසරය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටිනවා. එතකොට every man. මෙතන man කියන noun එක විස්තර වෙනවා every කියන word එකෙන්. එහෙනම් අපි every කියන word එක adjective එකක් විදියට තමයි ගන්න තෙන්දි. Now shall we look at these sentences? This pen is yours. Here මේ pen කියන noun එක විස්තර වෙනවා this කියන word එකේ. එහෙමනම් this කියන එක adjective එකක් වෙනවා. Now I think you can understand this. In my next sentence these fruits are fresh. These fruits are fresh. Fruits කියන noun එකට these fruits these කියන word එක adjective එකක් වෙනවා. Here what color is your car? What color is your car? ප්‍රශ්න අහනකොට අපි මෙන්න මේ what මෙන්න මේ words අපි adjectives විදියට පාවිච්චි කරනවා. What? Here where do you live? Where? Where is the adjective here? Now look at the sentences again. Give me some water. Some water මෙතන water විස්තර වෙන නිසා some කියන එක adjective එකක් වෙනවා. He has much money. Money කියන noun එක විස්තර වෙනවා much money. ඔහුට ගොඩක් මුදල් තිබේ. ගොඩක් මුදල්. එතකොට මෙතන much කියන එක adjective එකක් වෙනවා. Many people attended the meeting. Many people. People කියන noun එක මෙතන අපිට තේරෙනවා I think you can understand this. People කියන එක විස්තර වෙලා තියෙනවා many කියන word එකේ. එහෙනම් many කියන එක මෙතන adjective එකක්. He came second in the class. මෙතන second කියන එක adjective එකක්. Here every man is bound to protect the nature.
can understand this. Now shall we look at another kind of adjectives here? Forms of verbs that can be used as adjectives. ing form එකේ adjectives තියෙනවා. දැන් අපි හිතමු නටන ගෑනු ළමයා. අපිට නටන ගෑනු ළමයා කියන්න පුළුවන් the dancing girl. The dancing girl. කියුවහම මේ මෙතන girl කියන එකේනා විස්තර වෙනවා dancing කියන word එකේ. එතකොට අපි එතන dancing කියන word එක adjective එකක් විදියට ගන්න පුළුවන්. Dancing girl. අපිට කියන්න බලා ලියන මේසය writing table. Writing table. Writing table කියුවහම මෙන්න මේ table කියන noun එක විස්තර වෙනවා writing කියන word එකේ. එතකොට here writing is the adjective. Shall we go on to another part? Past participle. අපි past participles උත් adjectives විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. අපිට කියන්න පුළුවන් කැටුණු මේසය broken table. Broken table. මෙතන table කියන noun එක විස්තර වෙනවා broken කියන word එකකින්. Broken is the adjective here. Then stolen goods. Stolen goods සොරකම් කරන ලද භාණ්ඩ. එතකොට මේ භාණ්ඩ කියන goods කියන noun එක විස්තර වෙනවා stolen කියන word එකෙන්. Here stolen is the adjective. I think you understood this. Now shall we go on to another part of this lesson? Now shall we go on to the next part of adjectives? Our next part is comparison of adjectives. අපිට කවුරු හරි එක්ක සංසන්දනය කරන්න compare කරන්න adjective එකකින් කොහොමද අපි කෙනෙක් තව කෙනෙකුගෙන් හරි දෙයක් හරි එතකොට compare කරන්නේ කොහොමද compare කරන විදිහ දැන් අපි බලමු I have written an example on the board. There are 3 degrees of adjectives. Adjectives වල තියෙනවා ආකාර තුනක්. ඒ ආකාර තුන තමයි positive degree, comparative degree and superlative degree. Adjective එකක් යොදා ගන්න අවස්ථා විදි තුනක්. Positive degree, comparative degree and superlative degree. දැන් අපි සමහර වෙලාවට කතා කරනවානේ අර යමයාට වැඩිය ලස්සනයි, අර යමයාට වැඩිය උසයි, එයා මෙයාට වැඩිය දක්ෂයි. ඒ වගේ අන්න ඒ වගේ වෙලාවවලදී පාවිච්චි කරන විදිහ තමයි මම දැන් ඔයගලන්ට කියන්න යන්නේ. දැන් මෙතන බලන්න සේන is a tall boy. සේන උස පිරිමි ළමයෙක් මෙතන ඔයගලන්ට පේනවා tall කියන්නේ adjective එක. සේන is a tall boy. දැන් එතකොට සරත් is taller than සේන. සේනට සරත් උසයි සේනට වඩා. අපි ඒක කියන්නේ මෙන්න මේ විදිහට සරත් උසයි සේනට වඩා than සේන. සේනට වඩා සරත් is taller than සේන. සරත් උසයි සේනට වඩා කියන එක අපි කියන්නේ සරත් is taller than සේන. එතකොට මෙන්න මෙතන taller කියලා මෙන්න මේ comparative degree එකේ adjective එක පාවිච්චි කරනකොට අපි මෙන්න මේ than කියන විශේෂ වචනය පාවිච්චි කරනවා. ඔයගලන් එක මතක තියාගන්න මම ඔයගලන්ට මේ වගේ වීඩියෝ එකේ මුලදීත් කිව්වා මේ lesson එක O level ළමයින්ටත් අදාළයි සියලුම දෙනාට අදාළයි O level A level සියලුම දෙනාට මේ මේ විදියට මේ adjectives වල degrees තුන මේ ටික තියෙනවා. එතකොට මෙතන අපි compare කරන්න දෙන්නේ හෝ දෙකක් compare කරනකොට අපි මෙන්න මේ දැන් කියන වචනේ පාවිච්චි කරනවා. සරත් is taller than සේන. Here පියල් is the tallest boy. පියල් තමයි උසම ළමයා. The tallest. Tallest. දැන් ඕගලන්ට මෙතන පේනව ඇති. Tall, taller, tallest. මෙතන positive degree එකේ tall comparative degree එකේ taller වෙනවා superlative degree එකේදී tallest වෙනවා. Sena is a tall boy. Sarath is taller than Sena. Sarath උසයි Senaට වඩා. Piyal is the tallest boy. Piyal තමයි ඒ කාටත් වඩා උසම ළමයා. Tallest boy. Shall we look at another example? Here I took the adjective fat.
මම මෙතන ගත්තේ fat කියන adjective එක. බලාගන්න ඒක අපි වාක්‍ය තුනට ලියන හැටි. Roy is a fat boy. Roy මහත පිරිමි ළමයෙක්. Piyal is fatter than Roy. Piyal Royට වඩා මහතයි. Than කියන්නේ වඩා. Piyal is fatter than Roy. Here Pasan is the fattest boy. Pasan is the fattest boy. Piyal මෙතන Roy මහතයි. Piyal Royට වඩා මහතයි. මෙතන Pasan තමයි මහතම. මහතම කියනකොට fattest කියනකොට අපි the කියන word එක එතෙන්ට ලියනවා. The fattest. හැමතිස්සෙම මේ superlative degree එකේදී අපි the කියන word එක දානවා. The fattest. Here the tallest. Roy is a fat boy. Piyal is fatter than Roy. Pasan is the fattest boy. එතකොට ඒ විදිහට තමයි මේ ටික හැදෙන්නේ. I think you can understand this. Now shall we look at another form of adjectives? Words with two syllables and with more than two vowels. Syllables දෙකක් තියෙන words, syllables දෙකක් තියෙන adjectives, එම නැත්තම් vowels දෙකක් හෝ ඊට වැඩිය තියෙන adjective එකක් අපි කොහොමද positive comparative superlative වලට යොදන්නේ කියලා අපි බලමු. එතකොට syllables දෙකක් තියෙන word එකක් වෙන්නේ මෙන්න මේ වගේ. As an example, beautiful. Beautiful. එතන syllables දෙකක් තියෙනවා. Beautiful. Shall we look at this example? Show flower is beautiful. Sapattu mala lassanai. Lotus is more beautiful than show flower. Show flower ekata wada lotus eka lassanai. Rose is the most beautiful flower. Rose mala tamai lassanama mala. Then metana balanna show flower is beautiful. Metana beautiful kiyala ehema liyanne. Lotus is more beautiful than show flower. දැන් මෙතන beautiful කියන එකේ syllables දෙකක් තියෙන නිසා අපිට ඉස්සෙල්ල fat fatter fattest short shorter shortest ලිව්වා වගේ එහෙම ලියන්න බැහැ. මේ වාක්‍ය දිගයි. ඒ නිසා අපි දාන්නේ comparison වලදී compare කරනකොට අපි පාවිච්චි කරන්නේ more කියන word එක. More beautiful than. ඔය විදිහට තමයි මේක sentence එකක යෙදෙන්නේ. ඊළඟට මෙතන superlative degree එකේදී rose is the most කියන word එක එනවා. දැන් අපි අතන ඉස්සෙල්ල කරේ tallest, shortest, ඒ වගේනේ. දැන් එහෙම කරන්නේ නැහැ මෙතෙන්දී මේ beautiful කියන word එක syllables දෙකක word එකක් නිසා අපි මෙතන ලියනවා most beautiful. එතකොට the most beautiful. Now look at this example again. Two flower is beautiful. Lotus is more beautiful than show flower. Rose is the most beautiful flower. ඔය විදිහට තමයි syllables දෙකක් හෝ vowels දෙකක් හෝ ඊට වැඩිය තියෙන adjective එකක් මේ විදිහට positive comparative superlative degrees වලට sentences හැදීමේදී ඒ වචන යෙදෙන්නේ මේ විදිහට. Shall we look at another example? Here I took intelligent. Intelligent කියන adjective එක තමයි මම මෙතෙන්දි ගත්තේ. Sean is intelligent. Sean බුද්ධිමත්. Shane is more intelligent than Sean. Shane දක්ෂයි Seanට වඩා. Shane is more intelligent than Sean. Here Sean is the most intelligent boy. Sean is the most intelligent boy. Shall we look at it again? Sean is intelligent. Shane is more intelligent than Sean. Sean is the most intelligent boy. Then there are some irregular formation of adjectives. These are the irregular formation of adjectives. Good, better, best. මේවා වෙනස් වෙනස් විදියකට තමයි වචන එහෙම් පිටින්ම වෙනස්. දැන් මෙතන positive degree, comparative degree and superlative degree. positive degree එකේ තියෙන එකට වැඩිය ගොඩක් වෙනස්, comparative degree එකේ ඊට වැඩිය වෙනස්, superlative degree එකේ. These were you have to learn these words by heart. මේවා කටපාඩම් කරලා මතක තියාගන්න ඕන. good,
better, best. Bad, worse, worst. Much, more, most. Many, more, most. Same words. Little, less, least. These are the irregular formation of adjectives. Now I have come to the end of my video. I think you can understand this well. This is my fourth video. As I told you at the beginning of my video, this lesson is suitable for the O-level students also. ඔයාලට මොනවා හරි මේ වීඩියෝ එකේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයාර් කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. Have a nice time.